ආයුබෝවන් 18 වෙනි කොටස මගේ ජීවිත කතාවේ මට නිව්සීලන්තෙන් ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවෙන් එහෙම ඊයේ රෑන් වක් මේ අගේ කරා මේක කරන්න නවත්තන්න එපා හරි ෂෝක් වැඩක් කියලා. ඉතින් නිර්මදා අවන්ති සන්ධ්‍යා පුංචි ගාමිණි දන ගහනවා මල්ලි අපි සතුටින් ජීවත් වෙනවා. දැන් කල්මුල්ලි ජයසුමා රාම්පාරේ දාවිසිනු සියගේ කුලී ගෙදර තාත්තා දීපහන්තර නැගිටලා අම්මට සහාය වෙනවා, උයනවා. සමහරවිට අම්මට උයන්න දෙන්නේ නැහැ, මොකද රස්සට උයනවා. තාත්තා රස්සාව කරේ රෝලන්ස් ලිමිටෙඩ් එකේ එක කොල්ලු පිටි තිබුණේ. හරි දක්ෂ ලීවන පට්ටල් කරවෙක් තාත්තා ඇස් පියාගෙන ලියවනවා කියලා තමයි බාස්ලා කියන්නේ. ඉතින් හැතැම්ම නමයක් අර පයින් පදින බයිස් කැල්ලිටයන් තාත්තා යන්නේ හැන්දැවට අපි ආසයම් බලා ඉන්නවා. හැන්දැවට ගියනවා කෑම ජාතියම් වූ ගොඩාක් දෙනවා ඉනල්ලා ජයෝ ජයෝ කියන්නේ මට ජයා එන්න එන්න කට්ටියම කියලා අපි කට්ටිය ටුනාම දෙනවා. අර මේ පැණි ගුලි තල ගුලි අරම කෑම. දැන් තාත්තා වැඩට ගියාම මම ඉස්කෝලේ යනවා. එදා මට මතකයි ඇල්ලම් පෙරා අතිශය ජනප්‍රියම විකටනාළුවෙක්. එතකොට ඒ ජනප්‍රිය විකටනාළුව ඇල්ලම් පෙරා අපි ඉස්කෝලේට ආවා. ඒ මහේන්ද්‍ර සේනානායක කියන ගුරුතුමාගේ හොඳ යාළුවෙක්. මේ ආව විතරයි වටේම ගෙවල් ඉන්න සෙනග මුළු මිදුලම පිරිලා. අපි ඉස්කෝලේ සාලා ඉඳලා කතාවක් කියන පැත්ත ඉතින් එයා යන්න යනකොට මාත් ළඟටම ගිහිල්ලා අතින් ඇල්ලුවා. මගේ ඔළුවක් පිළිමැද්ද මට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටි නළුවා ඇල්ලම් පෙරා. මම හරි ආසයට ඉතින් ගෙදර ඇවිල්ලා මම මේක කියවනවා අම්මට. අම්මට හරි ආසයි ඇල්ලම් පෙරා ඔළුව අත ගෑවා කියලා. ඉතින් මම ඉන්නකොට ආයි තාත්තා වැඩට යනවා. අපි නිවන් දවසල ඉස්කෝලේ ඇල්ලාම පස්ස කරන්නේ පල්ල හැටිනවා ගඟත් එක්ක අතු ගිහිල්ලා. අපි නංගිලාට ඒ වගේ යන්න බෑ. මමයි සුවිනීතා කියලා හිටිය ත්‍රිචිල් මෙන්ඩිස් අයියා කල්යාණි ජයන්ති මේගොලුත් එක්ක අපි සෙල්ලම් කරනවා. ඒ ගස් අතු අල්ලගෙන අල්ලගෙන යනවා. අල්ලපුවත් හිටියා ලක්ෂ්මන් කියලා. ලක්ෂ්මන් එක්කම හරි යාළුයි. මට මාළු ටැංකියක් දුන්නා. මාළු ටැංකියට ගප්පි දාලා ඇති කරනවා. මෙහෙම ඉන්නකොට දවසක් රේඩියෝ නාට්‍යයක් යනවා. හයියෙන් හිනා එනවා එම්මී සිමියුන්. ඒ හිනාව ඇහෙනකොට මම රේඩියෝ එක ළඟ දුවගෙන එනවා. හරි ආසයි. ඉතුරු ටික හෙට. නිරෝගී බව දීර්ඝායස සතුට ජය. ගොඩාක් වෙලා කියවන්නත් බෑ. එහෙම ඔබ වෙහෙසටපත් කරන්නේ නැහැ මම.